පෙළෑබේ වෙසෙන සියලුම සත්වයින්ට ජීවිත අවදානමක් තිබෙනවා. ඇතැම් සත්වයින්ගේ ජීවිතවලට වෙන කාටත් වඩා වැඩි අවදානමක් පවතිනවා. හිතන්නේ මොනිසයම සත්වයින් ත මොනතරම් සුන්දර වේවිද? ඔබට විශ්වාස කිරීමට පවා අපහසු වුණත් තවත් සත්වයෙක් වෙනත් සත්වයෙකුට තම ජීවිතය බේරා ගන්න උදව් වෙන අවස්ථා තිබෙනවා. මේ වීඩියෝවෙන් මෙවැනි පුදුම හිතෙන සිදුවීම් කිහිපයක් ඔබට දැක ගන්නට පුළුවන්. ඉතින් මේ වීඩියෝව හොඳයි කියලා හිතුනොත් අපිව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. සුනකේන් සහ මුවන් කියන්නේ ගිනිකාට සෙනෙහසක් දක්වන සත්ව විශේෂයක් නොවේයි. සුනකේකුට අවස්ථාවක් ලැබුණොත් මුව මස් පවා කන්න දෙපාරක් හිතන්නේ නැහැ. නමුත් කලාතුරකින් මෙවැනි සුනකේන්ද සිටිනවා. මහා ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස සිතාගෙන සිටින මිනිසුන් අතර සිටින ඇතැමුන් වනමුර්ගයින්ටත් වඩා බිහිසුණුයි. හැවිද ගැනීමට නොහැකිව අසරණම උඩුබෙලිය අතර සිටින ඉබ්බෙකු දුටුවොත් ඔවුන්ගේ ශිෂ්ට සම්පන්න බව දැකගන්නට පුළුවන්. එවැනි මිනිසුන් එක්ක සංසන්දනය කරනකොට මේ මීගවයා ඔවුන්ට වඩා ශිෂ්ට සම්පන්නයි. සතුන් කියා වෙනසක් නැහැ. ඔවුන්ටත් දරුසෙනෙහස තිබෙනවා. මේ හිමවලස් පැටවා වතුරට වැටුණු ගමන් හිමවලස් මව ක්ෂණිකව සිදු කළ දේ බලන්න. මේ ඔබ දකින්නේ තවත් එවැනි අවස්ථාවක්. මේ වැඳිරිය තම ජීවිතය ගැන පවා නොසිතා මාරාන්තික විදුලි රැහන් මතට පැන බයෙන් ගල් ගැසී සිටින තම පැටවාව බේරා ගැනීමට කටයුතු කරන හැටි බලන්න. මේක මහ පුදුම ලෝකයක්. හිතන්න සුනකේකුට මත්ස්‍ය මිතුරෙකු ඉන්න පුළුවන්ද? බලන්න මේ සුනකයා වෙහෙසෙන්නේ මේ මත්ස්‍යයාගේ ජීවිතය බේරා ගැනීමට. වතුර නොමැති වුණොත් මාළුවාට අත්වෙන ඉරණම ගැනීම සුනකයාට අවබෝධයක් තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා. කිඹුලෙකු විල්ඩිබී සත්වයෙකුගේ කකුලකින් අල්ලාගෙන සිටින මේ අවස්ථාවේදීම සත්වයාගේ උදව්වට මේ හිපෝ සත්වයා නොපැමිණෙන්න සිදුවෙන දේ අමුතුවෙන් පැවසිය යුතු නැහැ. කෙනෙකුට හොඳ මිතුරෙකු සිටින එකේ වටිනාකම දැන් ඔබට වැටහෙනවා නේද? මේ බැලලියට තම පැටවා ගසක් මුදුනට නැග බැස ගැනීමට නොහැකිව සිටින හැටි දුටු ගමන් සිහිසුන්නු මෙති වුණා. ඇය වහාම ගස මතට නැග බිමට බහින්න පැටවාට අවශ්‍ය කරන ආත්ම ශක්තිය ලබා දුන් හැටි තමයි මේ ඔබ දකින්නේ. ඔබට හොඳ ශක්තිමත් පවුල් පරිසරයක් තිබෙනවා නම් ඔබ වැටෙන සෑම විටකම ඔබට නැගිටින්නට ඔවුන්ගේ උදව් නොඅඩුව ලැබෙනවා. පේන විදියට ඒ සත්ත්ව ලෝකයටද එලෙසම අදාළ වෙනවා. උගුස්සේ කුකුලෙකු ඩැහැගැනීම සඳහා වෙරදරන මොහොතක කඩිනමින් එම ගොවි පොලේ සත්වයින් අතර සිටි එක් සත්වයෙකු වහාම පැමිණෙනවා. ඒ සුනකේකු නොවෙයි. එළුවෙක් කිව්වොත් ඔබ පුදුමයට පත් වේවි. ජීවිත අවදානමේ හිටත් උඩින් තිබුණත් අම්මා කෙනෙක් තම පැටවුන්ගේ ජීවිතය බේරා ගන්න මරුකටකට වුණත් පනින්න දෙවරක් හිතන්නේ නැහැ. සෑම රටකම වගේ අයාලේ යන සුනකීන් සිටිනවා. මේ ඔබ වෙත ගෙන එන්නේ වෙන සුනකයෙකු විසින් සිදුකරපු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූ පුදුම හිතෙන විදියේ දෙයක්. තුර්කියේ වීදියක වෙසෙන මේ සුනකයා සතුව අයාලේ යන සුනකයින් අතර තිබෙනවා වගේ නරක ලක්ෂණ තිබුණේ නැහැ. එම සුනකයා එහි යන්නේ අය සමග ඉතා මිත්‍රශීලී.
එම සුනකයා නිතර ගැවසෙන ස්ථානයක් තමයි එම නගරයේ වූ මස්සලවි සැල. කුසගින්නෙන් ඒ දෙස බලා සිටියේදී එක්තරා කාන්තාවක් ඔහුගේ ඇස් දෙකේ වූ අසරණ බව දැක එම සුනකයා වෙත මස් කැබැල්ලක් ලබා දීමට කටයුතු කරා. නමුත් එම සුනකයා ඒ කනවා වෙනුවට සිදු කරේ ඒ කටින් රැගෙන නොපෙනී යන තෙක් ගමන් කිරීමයි. ඇය මීළඟ දිනේදී නගරයට පැමිණි මොහොතක එදා හමු වූ එම සුනකයාම ඇයට නැවතත් හමු වුණා. සුනකයා දය හඳුනාගෙන දුවවිත් ළඟ දැවටුණා. එදිනද ඇයම සුනකයාට සුසේජස් කිහිපයක් ලබා දීමට කටයුතු කර අතර එදා වගේ මෙම සුනකයා ඇය කටින් රැගෙන ගියා. එම සුනකයාගේ හැසිරීම ඇයව පුදුමයට පත් කරා. දිනක් ඇයම කුතුහලයේ නිසාම ආහාර ලබා දී එම සුනකයා ඇය රැගෙන යන්නේ කොහෙටද යන්න බැලීමට පිටුපසින් හොර රහසේ ගමන් කරා. එම සුනකයා කාර්යබහුල මාර්ගයක වූ වැසි ජලයේ බැස යන කානුවක් අසල නතර වුණා. පසුව ඇයට පෙනී ගියේ තමන් කන්නටත් පෙරේම කෑමවලින් කොටසක් එම සුනකයා වලතුලට දැමීමට කටයුතු කරන බවයි. ඉන්පසු ඒ දෙස බලාගෙනම සිටියා. දින ගණනාවක් මෙම සුනකයායි සිදු කරනවා දුරු නිසා ඇය ඒ තුළට එබී බැලුවා. එහිදී දුරු දෙයින් තිගැස්සී ගිය ඇය ගිනි නිවන එකකේ වෙත හදිසි ඇමතුමක් ලබා දීමට කටයුතු කරා. එම සුනකයා සිදුවේ ඔවුන් පැමිණ සිටින්නේ අනතුරක් සිදු කිරීමට බවයි. එම නිසා ඔවුන්ට පුරන්නට ගත් අතර පසුව අදාළ කාන්තාව විසින් සුනකයාට ඔවුන් පැමිණ තිබෙන්නේ උදව් කිරීමට බව හේතු ගැන්නුවා. මේ ඔබ දකින්නේ ඉන් අනතුරුව ඔවුන් එම කානුවෙන් පිටතට ගත් දෙයයි. ඉන් සියලු දෙනා විස්මයට පත් වුණා. ඉන් අනතුරුවද තවත් බලල් පැටවෙකු ඉන් පිටතට ගැනීමට කටයුතු කරා. විශ්වාස කරන්නේ ඒ විදියට බලල් පැටවුන් පස් දෙනෙකු ඉන් පිටතට පැමිණියා. බලන්න මේ අයාලේ යන සුනකයා සිදු කළ දේ සැබැවින්ම විස්මයජනකයි නේද? පේන විදියට බලල් පැටවුන්ට සත්ව ලෝකයේ බොහෝ සත්වයින්ගේ ආදරය සහ කරුණාව තිබෙනවා. මේ ඔබ දකින්නේ තමන්ව ගොදුරු කරගන්නට වටවීසිරින විලෝපිත පක්ෂීන් සමූහයකින් බේරෙන්න සරණක්නු මැතිව දිව යන පෙන්ගුයින් පැටවෙන්. නමුත් එම අවස්ථාවේදී පෙන්ගුයින් මිතුරා වැටී ඇති කරදරය තාරාවුන් පිරිසකගේ නෙත ගැටී තිබුණා. ඔවුන් නුගුස්සන්ගෙන් තම මිතුරාව බේරාගන්න වහාම පැමිණි හැටි තමයි මේ ඔබ දකින්නේ. හෝකා යනුවෙන් හඳුන්වන මේ දෙවැන්ත මත්ස්‍යයින් දරුණු විලෝපකීන් ලෙස ඉතා ප්‍රචලිතයි. ඔවුන් කිලින් වේල්ස් යන අන්වර්ථ නාමයකින් හඳුන්වන්නේ එම හේතුව නිසයි. මේ ඔබ දකින්නේ තල්මසෙකු සීල් සත්වයකු ඕකා මත්ස්‍යකුගෙන් බේරාගන්න අවස්ථාවන්. ඔබට පේනවා ඇති තල්මසා විසින් එම සීල් මත්ස්‍යාව තම වරලක් මතර නංවාගෙන රැගෙන යන හැටි. මේ අයාලේ යන කුඩා බලල් පැටවා සුනකයෙකු දෙක තම මව බව සිතා ළඟ දැවටීමට කටයුතු කරා. ඇතැම් විටම බලල් පැටවාගේ තත්ත්වය දැක සුනකයාටද අනුකම්පාවක් ඇතිවෙන්නට ඇති. බලන්නෙම බලල් පැටවා පිහිනුම් තටාකයා අසලට අනාරක්ෂිතව ළංවෙන හැටි දුටු වහා මෙම සුනකයා සිදු කරන දේ. වහා මෙම ස්ථානයෙන් රැගෙන යාමට කටයුතු කරනවා. හලියතුන් යනු මිහිමත වූ බුද්ධිමත්ම සත්ව විශේෂයන්. මේ ඔබ දකින්නේ දකුණු කොරියාවේ උද්‍යානයක අලි පැටවෙකු ජල තටාකයකට වැටුණු මොහොතේ අලි දෙන්නෙකු වහා මෙම පැටවාව බේරා ගන්න උත්සුක වුණ හැටි. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දෙක ගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.